ර අප පොඩි හාමුදුරුවරු ඒවගේම මෙහි වහන්සලා දුවල පුතාලා තිං මෙදවස්සලි කතා කරන්නේ උපසම්පදා පිළිබඳ අපි මීට කලින් පාඩම කතා කර හතරසේනයේ ත්‍රිපිටික ධර්මය ඒ උපසම්පදා වෙනකොට අටවැනි පාඩම කතා කළේ

ට යත්ති චතතුත්ත කර්මයෙන් උප සම්පඳදා කරණ හැටේ අස්තගරු ධර්ම දීල සම්පදා කරපයට ආදී උප සම්පදා ක්‍රම ටක් කාආදීයේ පිටිබඳ අපි ගිය පාඩමේදී මේක කොට සෙන් කතා කලා. එතර දැ මේ දෙවිනි කොටසෙන් කතා කරට බලාපොරත්වයෙන් උපස සපදාව අවසානයේ කරනු ලබන දේශනාව. අකරණීය ධර්ම හෙවත් පාරාජිකා පිළිබඳ තම කතා කරන්න කරණය කියන්නේ කළ යුතු අකරණයක නොක්කළ යුතු ධර්ම එතකොට පසපදාව අවසානයේ අවවාධ කරනවා අකරණීය ධර්ම එකන පාරාජිකා පිිබව අප සත පාරාජිකා පිබඳව දැනුවත් කරනවා මේ කරන්න එපා කියල උපසම්පදාව වන උපසම්පදාව කඩාගන්නතුව ඉන්න හැටිව් ගන්න නවා අකරණීය ධර්ම හෙවත් උපසපන් භික්ෂුවක විසින් දිවිහිමියෙන් නොකළ යුතු ධර්ම සතරකි එනම් සත්‍රපාරාජිකා විය පාරාජිකා යන්නෙ සරලාර්ථයයි. භික්ෂුත්තයෙන් පරාජයවීම හෙවත්. පැවිද්ධ අහිමිවීම මෙයින් ගම්්‍යමානය. කිසියම් හෝ පාරාජිකාවකට හසුු උපසම්පන්න භික්‍ෂුවක්. එම තත්වයෙන් පිරිහි යම තලපොල් වැනි ගසක් කරටයෙන් බිඳීයාම වෙනිය. පඩි හාමුදුරණය දැන් උපසම්පදා වනාම, හාමුදුරුවන්ට නවක උපසම්පදා. එක අලුතෙන් උප සම්පදා විච්ච හාමුදුරුවන්ට කියල දෙවා මෙන්න මේවා කරගන්නඩ එපා. මේ නොකළ යුතුව මනවද දැන් අකරණය ධර්මයවත් උම්පද භක්ෂ දිවිහිමියෙන් නොකළ යුතු ධර්ම හතරක් තියෙනවා. කියත් තියෙනවාද හතරක් ධර්ම සතරකි හතරත්වේෙන. එවට කියන සතර පාරාජිකා කියලා. ඒන පරදිනවා පාජිකා කියන්නේ. රාජිකා කියන එක සරලාර්ථය පරදිනව කිය මොනාගින්ද පරදින්නේ මහනකමෙන් පරදිනවා මහනකම නැතුවේ යනවා කොච්චරද හරියට කියනව උපමාවකින් කියනවා තල පොල් වැනි ගසක් තල් ගස්ත දැකළ තියෙනවා පොල් ගස් කෝමත් දැකළ තියෙනවා. ඒ වගේ ගහක මැදිින් කැඩිල ගියාගින් පස්සේ. ආඒ ගහ දළුලන්නේ නෑන දැන් අපි දන්නව සමහර ගස්වර්ග තියෙනවා ඒක අපි අඹ ගහක් මැදිින් කැපුවා නැත්තන් කැඩිල ගිය හුලකට මොකද වෙන්නේ. ආයයයට කඳෙන් දළුලාල ඇවිල්ල ගහ හැදෙනවා. හැබ පොල් ගහක් හුලකට කඩායන කියා මැදිී. අයි හැදෙනව නෑ තල් ගහකොත් කඩාන ගොත් ඒ ගහ එතිනීම ඉව රයිනි අසයි. පොඩි හාමුදුරු නිමත්තකතියාගන්න. උපසම්පදා වෙලා ඉන්න හාමුදුරු නම්මක් කතෙන් සතර පාරාජිකාවෙන් එකක් හරි සිද්ද වුණු පරාජිකාහතර එකක් හරි කැඩුනොත්. ඒ හාමුදුරුවන්ගේ මහනකමත් නැතුවේ යනවා. නිකන් ගිහියෙක් බවට පත්තන සිවුරු පොරොවගත්ත ගිහිෙක් ඔන්න බලන්න්නකු. එතට ගිහ එක තත්වයට පත්වෙනවා. හරියට තවපමක්යෙනවා බෙල්ලකපු මිනිහෙක් වගේ කියලා. බෙල්ලකප් මිනි ආජීවත්තෙන් නෑනෙ ඒ ඇතිින් ඉවරයි ඒ වගේ බෙල්ලකපුෝ මනුස්සෙක් වගේ පත්වෙනවා. උපසම්පන්න භාවය වැනසීමට හේතුවන පාරාජිකා සතර වන්නේ එතිකට පාරාජිකා හතරක්තියන උපසම්පදාව නැතිවෙඩ හේතුවන කාරණ හතරක්තියන ඒවට කියන මොකද මේ පාරාජික සත්‍ර පාරාජිකා කියනවා. මෛතුන දම්ම පාජිකා නැත ේතුන කිවත්්කමන මතුන කිවච් කන්න එක. සිංහල ඉදිරිගත්ව මයිතුන ඇැතම් තුනු දම්ම පාරාජිකාව අදත්තාදාන පාරාජිකාව මනුස්ස විග්ගහ පාරාජිකාව උත්තරි මනුස්ස ධම්ම පාරාජිකාව මෙන හතරම කදද මෛතුනු දම්ම පාරාජිකාව අදත්තාදාන පාරාජිකාව මනුස්ස විග්ගහ පාරාජිකාව උත්තරි මනුස්ස දම්ම පාජිකාව මේ හතර රකිද ඕනේ ද හතර විස්ත්‍ර බලමුක විස්තරර තියෙනවා. උපසම්පන්න භික්ෂුවකෙ විසින්. යටත් පිරිසෙන් තිරිසන් ගත මාගමක් සමගොහෝ මෙවුන් දම් සේවනය නොකළ යුතුය. තනපතක් හා සමාන හෝ නොදුන් දෙයක් සොරසිතින් නොගත යුතුය. මිනිසකු ඝාතනයේ නොකළ යුතුය එසේම තමා තුළ නැති ධහාන මග පල ඇතැයි හවා නොදැක්වී යුතුය යම් උපසපන්න උපසම්පන්න භික්ෂුවක් මෙම බරපතන වැරදිවෙලින් එකක් හෝසිදු කරන්නේ නම් ඉදිී කහ පැහැගැන්වී නටුවෙන් ගැලවී ගිය සාකපත්‍රයක් යළි නිල්වන්වීමට යම් සේ නොහැකිවේ ද එලෙසිම් එම පැවිද්දාගේ පැවිදි බව නැතිවී යයි දැන් කියනවා ඔන්න පලවෙනි පාරාජික අමොකක්ද උපසම්පන්න භික්ෂෝක කිසි යටත් පිරිස තිරිසන් ගත මාගමක් සමගහෝම මෙවුන් දම් සේවිනිි නොකළ යුතුය දට අපයෝගට කියනවා තිරිසන් සතෙක් කරි මෙවුන් දම් මයිතුන දම්ම පාරාජිකාව පලවිනික ගැනවේ කියන්නේ මෙතන එක කියනවා මෛතුන දම්ම පාරාජිකාව උපසම්පදාාව වඋනාම කිසිම ඕතන කියනවා ඇදැ මනිස්සුත් එක්ක ලංගිකව හැසසිරනවා වගේම කොඩි හදන සමහට අසාමාන්‍ය සිදුවී වෙලා තියෙනවා සමහරු තිරිසන් සත්තුත් එක්ක ලිංගික වෙක වෙලා තියෙනවා. එතකට එකයි කියන්නේ මෙතන කියන්නේ තිරිසන් ගත මාගමක්හා තිරිසන් ගත මාගමක් යන සත්තු නෝන කෙනෙක්න සත්තුක අපිකක අපේ ගතවත්යන අපදාානංචා හිමච්චා ධිපදානංච කුක්කුට චතතුපදාානච මච්චරී වස්තු පාරාජිකස්මී කිය. එතකොට අපදානංච අහිමච්චා සමහර පාද නැති අයගෙන් සරපයක් හැපින්නම් සමඟ දිපදානංච කුක්කුට කකුල් දෙකක් තියෙන සත්තුන්ගින් කිකිලියයක් හා සමාග චතුප්පදානංච මච්චාරී පාද හතරක්ෂවුපා වංගිින් බැලලියක් පූසියක් එක්ක හරි ලිංගික වකතුූනොත් වස්තු පාරාජි කස්සමේද එතුට පාරාජික අබවට පත්වෙනවා නිවුන්ද සේවෙන නොළ යුතුය ඒම කළොත් ඒ පාජිකවට බලිනික එතකොට මෙැතිනගේ ට විනි එක දෙවිනි පාරාජිකාව තනපතක්හා සමාන හෝ නොදුන් දෙයක් සොරසිතින් නොගත යුතුය ඔන්න දෙවිනිිය එක. අඩුගන්න තනකොලයක් තනපතක්කෙන් ත තනකොලයක්වත් හොරැ හින් ගත්ත්. පාරාජිකාවවා අදිින්න දානා පාරාජිකාවට පත්වෙනෝ එතකොට දෙවිනි පාරාජිකාව අපි කිව ේතුුණු දම්ම පාජිකාව අදත්තා දාන පාරාජිකා එට මනුස්්‍ය විග්ගහ පාරාජිකාව මනුස්ස විග්ගහ කිව්වාම පොි හාමුදරණේ මිනිසකු ගාතනය නොළ යුතුය මෙතන පානාතිපාතාවේරමණී සික්කා පදන් සමාජයමිකිව සියලු සත්‍යයෝ මැරුවත් ඒ පවසිද්ධ වෙන සිල්වෙලත් ඒකන කියන පසිල්ල දසිල්ල කියන පානාතිපාත ඒරමණීතකට අපි ල්ලේ පූසේ කරක කොටියක් මුගෙක්ත් රන්නබෑ. බැ මෙතන උපසම්පද හාමුදුර නම මිනිස්සෙකු ගාතනය කලොහොත් ඔන්න මනුස්සු විද්ගහකිවම බල්ලෙක් මැරුවට පාරාජිකා වෙන්නේ පූසෙක් මැරුවට පාරජිකා වෙන්නේ. ඒකන මරන්ඩ කියවනම එක පව් අකුසලය තියෙනවා පාජිකා බවට පත්වෙන්නේ පාජිකා බට පත්න්නේ මනුස්වවිග්ගහ ඒ වචනම තියන මිනිස්සෙකු ගාතනය කළ පාජිකා බවට පත්වෙන මනුස්වවිග්ගහ පරාජිකා පත්තිය එසේම තමාතුල නැති දිහාන මඟඵල ඇතයි හුවා නොදැක්විය යුතුය එකග අපි න හතර විනික උත්තරි මනුස්ස දම්ම එතකොට දෙක්ක දත්තාදාානය ඒවගේම මිනිස්සෙකු අ දෙක තු මේක හතරවිෙන එක එතකොට තමා තුළ නැති ගුණාංග එට තමා තුළ නැති දිහාන මග පාල ඇතේ හවා නොදැක්ව යුතු දැ ගන්න එක උත්තරි මනස්සු දම්ම දැන් සමහරලාවට ඒ කලේ හාමුදුරු කරුපවැයට ඒ කල සමහරය මකද කල්ලා තියෙන්නේ ැ තමන්ට ඇත්තටම මාර්ග පලනේ දිහානනේ සමහල්ලට ති අඟවන්ඩත් පුළුවන්නේ බොරුවට දැනි ැ ක දාක රරි මසි රහන් වහස නක් ෙම නකෝ දානහිීමම දෙදන්න හරියාසයි න හන් න ජිකන කැමැති ඒහිද මගද කරන්නේ දැ සවාර වෙලාවට ඇවිල්ල ධානි පූජ කන තින් ්‍රහත්නේ ඒහින්දා සමහරහාමුදුරරු ති අඟවෙනවා මම රහත්නය ඉතින් මේ. මත් ඉතින් මේ හිටියට නිකංකෙනෙක් නම ඉතින් මේ ගොඩක් ඉති මහන්සේලා මේවාතින් ලබාගඩ ඕනිීවනි මර්ගපාල කියනේ වයහම කියල් නික අංග වෙනවා. විතින් මමත් සමාලාධ කට්ිය දන්නේ නැති වනාට ඉතින් අපි බොහෝ වහන්සසිේ ලබාගත්තය වගේ විපාක තමයිතින් මේට ලැබින්හ උනාරි කර. රහත්ම අංග වෙනවා. ද සමරාමුදුර දාන නැතිකාල හරි අපිට වැඩක් කලේවා මටන අනිත් හාමුදුරි කිල්ිකෝ අර බලන්න කො රහතන් වහන්සේ නමක් ගමට වැඩලන්නේ. රහත්ව හිටියට ඔබ්කිවල් අනි ඇත්තු දිිල ගිල හමුදුරට දානය. ඒ හමුදුරට තුන මට්ටිකක් ගන්න පුලුවන්න්නේ. ඒයි කපිටි වැඩ කරල තිෙන ඒකාලේ හමුදුරුවර. ඒති ගතව සමහර ඇති එහෙ සැබදු හෞදුරද දැක්වේ. නැත්ති ධ්‍යාන අහසී අන්න පුළුවන් ඔය හමුදුරට දෙහාන යෙන ඒවා ඒව මේවා නිකන් කියන්නේ යන්න එපා. ොරු පෙන්න්නට ොරු සල් පෙන්නන්ඩ අන් දෙපා නැති දිහාන පෙන්නුවත් ඒකත් පාරාජිකා මතගතයාගන්න රහත් නැතිතව රහත් කියව්වත් පාරාජිකම් මහනකමත්නේ එකන් ගිහි එක් සිවුරු පොරෝගත්ත. යං උපසම්පන්න භික්‍ෂුවක් මෙම බරපතල වැරදිවෙල එකක් හරි සිදු කොලොත්තේම හරියට මෙතන උපමාවක්තියව ඉදිී කහ පැහැ ගැන්නේ නටුවෙන්. ගැලවීගිය සාකපත්‍රයක් ගැලි නිල්වන්වීමට යම්සේ නොහැකි වෙයිද එසේම පැවිද්දාගේ පැවිදි බව නැතිවී අයි ඔන්නයි ටික බලන්නකු මේ උපමාව කියනවා ගහේ තියෙන කොලයක් පොඩි හාමුදුරු දන්නවා ගස්සල කොල තියෙෙන කොළයක් ඒ වයිස්සට ගිහිල්ලා ඒක මකද කහපාට වෙලා ඒ නටුවෙන් හැලෙනෝ. ඒ හැලු නම කොේ කාට හරි හිතනවා මේ කොේ ආය තිබුණුතන රන්ද්ඩන් ඇ අ ගහල හරි කණ්බිය කරලා අමනන්න පුුව අරි විදිහට ආපහෝ කොලපාට වෙලා ආපහෝුවර් තිබුණ වගේ ගහහි නටුවේ ඇෙ ගාන්ඩ සිට දෙ නෑ කෙඩිච්චි බඩුුවක්ය ගම්ගාලාල වන්න පුළුවන් ගහක් නැට්ටෙන් ඇටිච්චි කොලයක් කාප හෝ ඇලේ ගුවත් ඒක වැඩක්වවෙ න්නෑ පහෝ අරකාහා ගැහිච්චේක නිල් පාට වෙල කොප පටනත කොප පට වෙලා තිවිචිත්තට පත්වේ නේ ඒ වගේ තමයි මෙත නිල්වන්වීමට යම් නිව නිල්වන්නව කිය අපි කොළපාට කිය එක නිල්පාට කියල කියන්න. අපි නීල වර්ණ කියල කියනවා. සමට කොළපාටට නීල වරණ කියන්නේ කෙත්්‍යාය කියන නීලවර්ණ කෙත්්‍යය. නිල්පාට කුබර කොහෙත් ය ඇවි සාහිත්‍යය කියන වච්චනයකයි මෙතන ොදල යෙන. එතකට කවුරු හරි පාරාජිකවනාා කියන්නේ තර ගහෙන් වැටිචි කොළේවගේ ආය ඒක හදන්ඩ බෑපොඩි හාමුදුනනි පාිව නොවෙන්ඩ වග බලාගන්න ඕනුව හතරේ එකගන්නේ මේතුන ධර්මයෙන් එතකොට හොරකම එතකොට මනුස්සග හතනය ඉළඟට බොරු සිල් පෙන්න්නේ මුත්තරරි මනස්සදම ඔය අතර ආරක්ෂාාව වෙන්ඩ බෝඩි. ඇම නිසා උපසපන් භික්‍ෂුවක් සතර පාරාජිකාවන්ට පත් නොවී. තු ට වගබලා ගත යුතුය. සතරපාරාජිකාවන්ට ලක්වූ භික්ෂුවට කිසිසේත්න එයින් පවිත්‍රත්වයට පත්විය නොහැකිය. සතරපාරාජිකාවන්ට පිළියම් නැත එම නිසා මෙම කරුණු සතර උපසපන් භික්‍ෂුවකට අකරණීය ධර්ම ලෙස සැලකි. ඒවා උපසම්පදාවේ පිහිටවීමෙන් අනතුරුව කර්මා චාර්යයන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලැබයි. දෙ අපි කීපු කාරණව තමයි මේව සිද්ධ වනාම නැවත පිරිසිුදුුවෙන්න්න කොහොමත් බෑ පොඩි හාමුදුරි. දෙ අපට සමාහර වැරදි තිෙන ඒක වනාට පස්සේ ආයි අපි ආති සංගරයේ පීටනවයි කියනවා ඇතුවස්ස අපි කියවා අපි සමහට ඇවැත් දෙසෙනවයි කියන. ඇවැත් දෙසලා අපට ඒ ආපද අපි පොඩි හාමුදුරුව හිතන්නක දැන් දසේ සමාධංගලා ඉන්නවා. අපි නොදැනුවත් හරි දැනුත්ම හරි අත පස්සුවීමගේ විකාල බෝජනය කැඩුන දැමොකද වන්න සිිටිව දස ලිලදග නික ගිහි එෙක්වා වගේ. ඉරදමකත කරන්නේ ආ පවදස්ස සිල්ටික සමාදන්ගෙනවා. එතකොට ආපව සමමාදඟන හරි ඒ කැඩුන අත සමාදන්ගනවා. ඉස ආ කඩු තායි සමාදන්ගෙන හෙම කඩගඩට සමාධන්ගෙන් නිතන් එප පුළුවන්තරන රකින්න මුත්ස්සාහ ගන්න. එතකොට අකරණය ධර්ම කියනවා. අකරණය ධර්ම කියන්නේ නොක්කල යුතු ධර්මා. නොකළ යුතු ධර්ම ගත්තම තුට මොනවද නොකළ යුතු ධර්ම. එතකොට කරන්න ඕන් ඇති ධර්ම මොනවද. දැඟ පාරාජිකා කවදාවත් කරන්න එපා කියලා උපාධ්‍යායන් වහන්සේලා ඇැත්තන් අපි මෙත නර උප සම්පදා කරාම කර්මාචාරයන් වහන්සේ විසින් කියල දෙනවා නවක උපසපන් භික්ෂුවට තවයකත්ති නිශ්‍රය ධර්ම කියලා. නිර්ම මොනද නිශ්‍රය ධර්ම කියලා කියන්නේ අප එකට ප්‍රශ්න වට එහවිදි හුපුල නිශ්‍රේ ධර්ම ඳන්නුුවන්න. අකරණීය ධර්ම දේශනාවෙන් අනතුරුව සිදුකරනි ඒ සත්තර නිශ්‍රය ධර්ම දේශනාවයි. ඒහත සඳහන් විනය ශික්ෂාවන්ට අමතරව උපසම්පදාවයෙ පිහිටවනු ලැබූ භික්ෂුවක විසින්, පැද යතුරනු සතරක් නිශ්‍රය ධර්මනමින් සඳහන් වී මුල් කාලයේදී උපසම්පන්න වීමට පෙර නිශ්‍රය ධර්ම සමාධං කරවී යුතු යැයි නියම කරන ලදී එහෙත් වර්නමහනී මෙ නිශ්‍රය ප්‍රකාශ කරන්නේ උපසන්පදා කර්මයෙන් අනතුරු අයි තර අකරණීය ධර්ම දේශනාවතිීන හාමුදු උපසපදා කරපු කර්මාචාරය හාමුදුරන් වහන්සේලා ඒවා ඉස්සලම කියල දෙෙනවන කරන්න පොඩි නම නව කුප සම්පදාාවනු තිස්සට කියල දෙෙනවා එතකොට තිස්ස කිය දෙෙන නාගට කියල දෙවා මෙන්න මෙහෙමයි කියලා ඉට පස්සේ මෙන්න මෙහෙමයි කියලා මනවද මේව කරන්්ඩපා පාරාජිකා වෙන්ඩෙපා ඒව කියලදිල ඉට පස්සෙ කියලෙන අකරණීය ධර්මවලින් පස්සේ කියදෙන නිශ්‍රේ ධර්ම නිශ්‍රේ ධර්ම හතරක්තියෙන සතර නිශ්්‍රේ ධර්ම. යදොර මේවා තට උප සම්පදාව පිහිට ලබෝ බි පිපේ යතු කරනු හතරක් කියල දෙන්න මුණද කරන්න ඕනිි කියලා. ඉස්සරකාලෙ දැන් ඒවා කියල දුන්නේ උපසම්පදා වෙන්න ඉස්සල්ලා. දැන් ඒක උපසම්පදවනට පස්සේ කියල දෙනවා නව කරන්්ෙ පාල මොකදඒහිට හේතුවකොත් තියෙන නැත්තම් බයිහිතනනේ තම උපම්පද නොව හිටියොත්හෙම වෑගේ කියලා එහෙදා උප සම්පද වුණනාට පස්ස කිරතුන වි කහොම කරන්න පා නේද. ඒයට හේතු වූයේ. මුලින් නිශ්‍රය සමාධන්කරවීම නිසා ඒවාට බිය වූ සාමනේර පිරිස උපසම්පන් න්නොවී සිවුරු හැරයමයි. අන්න මකිීව එකනේද. නිස්ශ්‍රේ ධර්ම කියල දුන්නම සමහාර පොඩි හාමුදුරරු බයවෙලා අම්මෝ ඕන්නේ උප සම්පදාාව ගෙන සිවුරු වැල්ලතරගිය. හරි වැඩිහිනේ. දැගෙ තුොට කවුර උපදම්පදා කරන්නද. ! ඒ නිසා. ඒක ඉස්සල්ල කියල දෙන්න තු දැන්කොරනි පාසසි කියල දෙන එක. ආරම්භක යුගයේ සිටි භික්‍ෂු හු අවමසිව් පස ලාබේෙන් සතුටුව භාවනායන්නු යෝගීව ක්‍රියා කළහ. එහෙත් ක්‍රමයෙන් එම තත්ත්ය වෙනස්වීම නිසා උපසම්පන්න භික්ෂුවට නිස්ශ්‍රය සතර සමාධන් කරවනු ලැබයි. මුල් කාලයේදී හාමුදුරුවන් වහන්සේලාට මහන වනේම සසරින් එතර වෙන්න බලාපොත්වයේ. ඒ නිසා ප්‍රශ්නයක් වුණේ නෑපොඩි හාමුදුරන්නේ එ පස්සේ කාලේ අ ලාභාපේක්ෂා නිසා පැවිදිවෙන පිරිස් වැඩි වුණා ඒ නිසා මේ නිශ්‍රේ ධර්ම කියල දෙඩ සිද්ධ වුණා ඉතින් මුණද මේ නි සිහ් පසේ පිළිබඳ ්‍රශ්නය අපි කියල දෙන්න උස්ස කතාගන කිස්සල ලොකු අමාරුද්‍යාජ දෙයක් නෙමේ නිශ්‍රේ ධර්මය කිවල් මොනවද නිශ්‍රේ ධර්ම සසරබිය දැක නිවන් පසක් කරනු රිසියෙන් බුදුසසුන්වන් ආයුශ්මතානෙන. පැවිති ජීවිතය පවත්තා ගනු සඳහා. මහා කාරුණිකයන් වහන්සේ අනුදැන වදාර ඇති නිශ්‍රය සතර අසනුමෙනවී. දැන් අර හාමුදුරු කියල දෙනවා. සසර දුකින් එතරවීම පිණිස මහනව වෙනට මුණනාකිලට මහනුනේ සබ දුක්ක නිස්සරණනි බාන සච්චි කරනත්තාය. තංකාසාාවන් ගහෙත්වා පබ්බා ජේතම මේ බන්තේ එහමනිකිවෙෙන. සබ්බ දුක්කනිස් සරණ සියලු දුක් නැති කරලා එහනම් මේ සස්සරින් ඇතරවීම පිණිස මේ සියවුරුටි කැරගෙනමාව මහන කරන්්ඩ කියලා කියලා දුක නැති කරන එක අමතක වෙලාද සමහර වෙලාවට එහම බෑ එහම් බුදුහාමදුරු දේශනා කරනවා මේ මහන වනාම අපි සිහි කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රම හතරා. මහනනි මේ පැවිද්ද පින්්ඩපාතයෙන් සොයාගන්නා ආහාරයම පවතින්නේය. තොප විසින් පණ්ඩපාතයෙන්ම ජීවත්වීමට දිවිහිමියෙන් උත්සාහ කළ යුතුය. අනෙකුත් තමාට ලැබෙන සියලුම ප්‍රනීත භෝජන අතිරේක දේවල්ලෙස සලකා ඒවා කෙරෙහි බැඳීමක් ඇතිකර නොගත යුතුයේ. ඔන්න පළවෙනි නිශ්‍රයධර්මය. පණ්ඩපාත. ඕ එහෙසි පි්ඩපාත චීවර අපිගෙන් සූප සේනසන ගිලාන පත්තිකිෙන මේ හතර පිළිබඳව තමයි මේක කතා කරන්න. එකොට අපි පළවිනිට හිතන්්ඩ ඕනේ පළවි නිස්ශ්‍රය ධර්මිතා පි්ඩ පාතය අපේ මහනකම පැවිතිලා තියෙන්නව පින්ඩපාති. එතොට පිණ්ඩපාති ගන්නව කියන්නේ පොි හාමුදුුරන්නේ අපි හිතන්න්නකු ගෙන්ගෙට වැඩම කරලා දර මාන්‍ය තියවුණනම් පිඩපාතියන් වඩින්න බේ. අපි පාතර තැරගෙනගෙන් ගෙපිලිවිදින් වඩිනවා මිනිස්සු දෙනදේ වලදනවා එතකොට හාමුදුරේ උපසම්පදා හාමුදුරුවන්ට මේ අනිධාන වලඳන්ඩ අකපද අකපනේ හැබැයි දැන් අද වෙනකට අපට වෙලා තියන්නේ පන්සලට දාාන ගෙනල්ලදෙනන නැත්තන් ෙරදාන ැතකල අපට ආාධනා කරනවා අපි හුන්දට ගීල සංගික දාන වලදනවා ැ මේ මොන්න දාන වැලදුවත් පොඩි හාමුදුරනේ හිතාගණ්ඩෝනි මුකක්ද මෙ මෙතහට ලස්සන කතාවක් කියනවා අනකොත් තමාට ලැබැෙන සියලුව ප්‍රනීත බෝජන අතිරේක දේවල් ලෙස සලකා.ඒ මොනවද අතිරේක දේවල් දැ අපට ලැබෙනවා තමයි හැබයි අපේ ජීවිතය රන්දා පවතින්න මෝනිමකෙන්ද පිඩ පාති. හැබැයි තවත්තිදිින් නට ඉති හුදට එක ක රස්ස රසවත්ඒඒක ආහාරජාති ලැබෙනවා ඒවට ගිජුවෙන්ඩේ පා එකයි කියන්න ඒට ආසකරන් එපා ඒ සාමානෙන් අපට ලැබෙන ආහාර අතිරේක ලැබෙන ආහාර කියලා මහනකම පවත්තාගෙන යන්න දානිි ඕනි කෑම ඕනි එනම් පින්ඩපාතෙන් ජීවත්වීම තමයි මගේ ජීවිතය හැබ ඉති අතිරේක දේවල් ලැබෙනවා ැබුණේ වටති ලු ආසාවක්න ඉතින් මක් නේ වෙලාවට වලදන්න මනාහර ලැබුණ එච්චරයි. එහම හිතන් දෝනී කියල බදු හමුදුරු ගන්නනවා. ඉලට දෙවිනි එක පැවිද්ධ පාන්සකූල චීවරයේ මත පවතින්නකි උපසපන් භික්ෂුව පාන්සකූල චීවරයෙන්ම දිවි පැවැත්මට උත්සහ කළ යුතුය. පෙරකළ පින් බලෙන් නොෙක් වටිනා අතිරේක පිළි ලැබිය හැකිය ඒවා අතිරේ කලා බෝවසයෙන් සලකා ක්‍රියා කළ යුතුය අපිට මේ සිවුරු හම්බ වෙනවා හම්බ වෙන සිවරු අප මේ සිවරු පොරමණකොට අපි හිතන්ඩෝ නි මොකක්ද මේ සිවුරු පාන්සකූල චීවරයේ අපට මොකක්ද පාන්සකූල චීවරය තමයි මේ මහනකම පවතන්නේ පාන්සකූල චීවරීමත් පාන්සකුල චීවරගැන එක කපපලා කොට්ට ලාර දන්නවනතකොට ඒ කාලෙවර මිනි ඔොත්තු පියවගින් ගත්තේව ඒවා තමයි පාන්ස්කුල චීවර ඉදකට අතිරේකව හොඳ හොඳ සිවුරු ලැබෙන්ඩ පුළුවන් තායි කොට ඒවා.ඒ මෙවා ලැබෙන්ඩ පුළුවන්. හැබැයි ලැබනට පෙර පින් බලෙන් නොයෙක් වටිනාතිරේක පිළි ලැබිය හැකි. අන්න බලන්ඩකොද අපි සංසාරය පින්කං කරලා තියෙනෙහින්ද. ඒවාගේ වටිනාදේවා ලැබෙන්ඩ පුළුවන් පෙරබ ඒ වටිනදිව ලැබෙන්ඩ පුළුවන්. දෙක කෝම හාමුදුරට ලැබෙන්න්නේත් නේනේ ඇත්තකතාව නේද. අපි ගත්ත සසිව්පසයේ බලන්න සමහර හාමුදුරුවරුන්ට පුද්දුම තරන් සැපට ලැබෙන වනේ බලන්නක උන්නහන්සේලට දානෙත් කිසි අඩුවක්න හොත්තට දානය හම්ුවේනවා. උණහන්සේලාට සෙවරු සභාර සසිවරුව බලන්න උන්හසේලාට කොචරහම්බු හොත්තට හම්බුවනසේ ඇති පදන් හම්බුලු වැඩ න තුරන්න හම්බේවා ඉලට සේනාසෙන පුද්ධ තාට්ටුගේ වල් ලේසි කාම්බ රේවා මේවා සැප පහසුකං උක්කම හම්බුවයේවා නන බල ලොක ලොක ස්පිටිතාාාවවලින්ට ගමම්ිම යන්න හොඳ හොඳ හනාම්ුවෙනව නේද. ඔ සමහරු ගිහියෝ තිරිසිය කරන්නේ සමර්ගන විමන්දකයි පේස්බුක්ල ව සාදුලා කියහෙම සමහල්ලට දාන නේද ග ලොකලොකවාහන වලන අඩිවෙල Wල වඩිනවා හමුදුරු කියලා බැනල බනින්ඩ දෙයක් නේද ඒ හාදුර හොරකං කරලරන්න මේේනි සංසාර පින් අංකරපු නිසා උහසරට ලැවිලා තියෙනවා. මේකත්තේගේ පෙර පින් බලෙෙන්. හර දේල් බලට සිවරු තතිිකද ය අර තවත් හාමුදුරුවුරු ඉන්නවා අනේ පොරවන්ඩ සිවුරක් නෑ කාගෙන් හරි සිවුරක් ඉල්ලගන්ඩ වෙලා. ඊළඟට පොරවන්ඩ සිවරක් නෑ ඊළඟට දානටික හරියට දානටිකක් නේ එතකොට අනිත් ප්‍රත්්‍ය පහසුකන්නේේ. එදකට හැබ මේවල් ලැබුණන්ට ආඩම්බරවැඩ දේවල් නමේ අන්න එතැයි කියදෙන්න දැන් උපසාම්පදගනම් මතක තියාගන්න. මේවා අතිරේක ලාබවසයෙන් සලකාක්‍රියනා ඒක ඉතිං ඔය පැික අතතිරේ කල බච්චියේක්කෝකම හලු ගනන් ගණ දෙයක් නෙහේ තුන පැවිද්ද ෘක්ෂමූල සේනාසනය මතම පවත් නේවෙ. ෘක්මුල් වනසෙනසුන්වලම දිවී ඇතිතෙක් ගත කිරීමට උත්සහ කළ යුතුය. කුසලානු භාවිෙන් ලැබෙන අනෙක් ආවාසාධිය අතිරියක ලාබ ප්‍රයෝජන ලෙස සලකා පරිභෝග කළ යුතුය ඔන්න දැන් අපි කියන්නේ මහනකම කියන්නේ රොක්කමූල ගත්තවා ඕ සුනාරගතවනි රුක්කුමුූල ගතවා අර් ගතව රුක්ුමුල් ගත සමට රුක්ෂමූල සේනාසන මතම පවතින්නේ වී. එතකොට මේ මහනකම කියන්නේ ගස්මුල්වෙල පැල්ල පැල්පස් සිටසුන්ගල ගත කරන එක. හැබයි පෙර පින් බලයට පූරුව කුසලානු භහමෙන් ලැබෙන අනික්කාආවාසාදයේ ුදුහඳරන්ට ලැබුණනනි පුූර්වා රාමය කාම්බර දහස තට්ටු හතක් එතකට බලන්නකෝ. ජේත වනාරාමය නිගරධරාමය ලොකුලොකු පන්සල් තිබුණන. හැබයි ඒ පෙර පින් බලයේ බුදු හාන්දුරන්ට අ තාමුතුරනට අදත්වේ ලොකලොකු පන්සල්ල ආවාසකවල් දයක හද දුන්නට ඒවා. මොට්ට මේ වට කියයන ොකිල් ෝඩෝම්බොරො කොමිින් මාන්‍යය ඇතිකර ගණ්ඩ දෙයක් න මේ වසාමානයෙන් ලැබිච්චි දේවල් මහනකම මේ මැරණකං සිර ටිකර එකකට ජීවත්තෙන්ට තිච්ච දේවල් එහෙම හිතන්ඩි කියලා බුදු හාමුදුරුවෝ දේශනාකරපයක දැන් උපසම්පදවනට කියල දෙවා මේවා හරියට පිළිපදින ව කුච්චර ශෝගද නේද ොඩි හදරන. ත නඩු කියන්න ඔන්න පන්සල්ලට. පැවිද්ධ අරුළු ගෝමුත්‍රාදියෙහිලා සාධන පූතිමුත්‍ර පෙහෙත් මතම පවත්න. අනෙක් සියලුම ද අතරේක ලාබයැයි සලකා පූතිමුත්්‍ර බෙහෙසජ්්‍යයෙන්ම විසීමට උත්සාහ කළ යුතුය. ඒ කාලේ ඔය අසනී පූනාම කරන බෙහෙත්වර්ග තිබිල තියෙනවපුොිහඳන් එකක් අරලු අනික ගෝමුත්‍ර. මුත්‍ර කියලලා යන හරක්ගින් ගන්න මුත්‍ර වෙලින් බිහෙද්ජාති ඒ අදත්වය පවිච්චි කරනවා සමහල්ලාට ඔය අසනිපවට හරක්ගේ මුත්‍ර බොනවා. එතකොට කියව අපිේ ඒහිතන ති චී ය කියල හිතෙන් ල න එක බෙක් හැට පවිච්ි කරල යෙන පොනිහම. එතකොට ඒගේ ඒ සමට මුත්‍ර අරගෙන බෙහෙත්වට හද අදත් ගන්නවා ඒ සමහර බිහෙත් වර්ගවට න්න ගෝ මුත්‍රාදිය. එතකොට දැ මේ වගේ හදපු බෙ ඒේකාල තිබලත්ව නිිකංග අදත්ව තියෙන්නේෙ සැන් සමහරවෙලාට දුපපත්තාය සල්ලින ඇති අයි අසරනනාය රජේරෝ හල්ට යන සොල්ි ති නො ලුකුලක ස්පිටි තාාල වලට යන ප්‍රයි ට රලට යනවා හොමනික මතෙකු තියමණි මිනිස්සු අතරටනය දවපු මටනංුව ස්පිතාාට අන්න්න බැ ගිහිල ඉන්ඩ බෑ ඇයි ය දුපත්තාගේ කියලා. ඒකාලෙත්තු ගතී තිබි තියෙනවා බුදු හාමුදුරුව ඒකයිගේවතකට සමහ බෙක් ගන්නකොට අවක්ෂ ගන්නකොට අ ලොක ලොකු තැන්වලින් ලොකු ොකු ඒවා හොයන් ලොක ලොකු ඩොක්ටස්ල චනල්රලා ලොකු ලොකු හොරෝහල්ලල එහෙම මහාලොකට මේ ලෙඩෙත් මහන්ත අත්ත කරගෙන. අන්න ඒකයි කියන්නේ. අසිනීපේලා තියෙන්නේ ඒකත් මාන්‍යයක්කරගෙන සහරහ වන සහරපා සමල්ලහම දකල ඇතින ඇත නොදන්න කමන්න පුහදුන් කමණ පොිහඳ අනුම්පා කරන්න නොන මහලට මද හනමාන ඔයාට ප්‍රශරනේද සුග තියෙනවද කෞද බිහික්ගන ඩොක්ට අපි නොත් අහනවෙල හාමුදුරන්නේ කවද බිහික්්ගන්නන ඩොක්ට කවද ඉතින් ඩොක්ට මොකටද මොකද හොස්පිටල්ලෙ හාමුදුන මුණ හොස්පිටලිෙද ගන්නේ. ක හොස්ටි ත් වන ඩක්ට ත් වන පෙත්තන ටින්නේ. නේද බොහි ො පත්තනෙ පෙත්ත ගැනහන්න මකක්ද හාමුරන් ගන්න පෙත්ත පෙත්තගැන කියන්න දන්නන්නේ ඩොක්. ගැනහන්නේ. ලොක මිනිහෙක්ගින් ගන්නකොට ඕ මත් ගන්නන්නේ ස්පෂසිලිස්කින් ඔරයගින් එතකට ඒකත් මාන්‍යයක් මේ හැදිලතියන්නේ ලෙඩක් ඒකත් මාන්‍යයක් කරගන්නවා. පිනිස්සු අදත්ක ඉස්සරි මිනිසුත්තියහෙමයි. ලෙඩෙත් මාන්‍යයක් කරගෙන ඒකත් ආඩම්බරයක් කන. ඒහින්ද තමයි බුදු හාමුදුරුවෝ උපදෙස් දුන්නා. දුරට කියලදන්නා ඒ කාලෙත් ඔය මහා ලොකු මාන්‍යයක් ඇතිකර ගණ්ඩ ඔන්න නෑ මේ අරුලු ගෙඩියක් මේ දැන් අපි ද සිංහල බෙහෙත් හැල්ලු කර සිංහල බේතුෝක ඇයි ලොකු ලොකු ංග්‍රීසි බිහෙත් ද ලොකු කරගැෙන තියෙන නෑ සමහරල අපට ලෙඩේ සනීප වෙනවනම් ඒ ලෙඩේ සනීපවීම පිණිස පාවිච්චි කරන බෙත් මිසක් සමහල්ලාට වෙනේවල ඇබෙන්ඩ පුළුවන් ඒ ලෙඩේ සනිකුණන විරඒ එක ආඩම්බර වෙන්ඩ හේතුක්. නෙමේ ඔක තේරුම්ගන්නවනෙ පොඩි හාමුදුරණි. භික්‍ෂුවකගේ අපේක්ෂාව වන්නේ පරම සුවය වෙන නිවංසුව වෙත පැමිණීමයි. ඒ සඳහා භික්ෂුවගේ ජීවන පදනම සැහැල්ලු පැවතුම් ඇති පහසුවෙන් පෝෂණය කළ හැකි එකක් වියුතුය. එම නිසා උන්වහන්සේගේ ජීවිත පැවැත්ම මෙම නිශ්්‍රය ධර්ම සතර මත පදනම් වී ඇත ආහාරපාන වාසස්ථාන ඇඳුම් පැළදුම්. බෙහෙත් යනදේ සෑම මනුෂ්‍යයකුටම පොදූ අවශ්‍යතාවයන්ග. ඒවා එහි ගිජුවීම භික්්ෂුවගේ මූලික අරමුණ ගිලිහි යෑම සඳහා හේතුවයි. විමුක්තිය ශාක්ෂාත්කරගැනීමට බාධාවකි. මේනිසා භික්ෂුවට නිශ්‍රය සතර සමාධන් කරවීම සිරිතය. එතකොට හාමුදුරුවන් වහන්සේලාට අ උපසම්පදා වනාම, අකරණීය ධර්ම වගේම නිශ්්‍රය ධර්ම හුරු කරවනවා. නිශ්්‍රය ධර්ම හතර පුහුණු කරනවා. ඇයි පුහුණු කරන්නේ. මේ අපේ අපේක්ෂාවම පොඩි හාමුදුරණේ වෙන්ඩෝනි මේ සසර දුකින් එතරව නිවන් ෑම මයි. එහෙනම් නිවන් දකිින්දම නං අපේ අරමුණ. එහෙනම් අපේ සසර දුක නැති කිරීමම නං අපට තියෙන්ඩෝනි අරමුණ ඒ අතරතුර අපට මේවට ඇයි ඇලෙන්නේ. මේ වැට ගැලෙන්ඩපා මේ ඔක්කොම බුක්ති විදිින් ඇ ද එපාකි වනේ ඒ එහම් පිට දානි ගන්නඩපා හොඳ සිවර පොරවන්්ඩ එපා එහව නෑනේ ඒවා විදින්ඩ ඒගේ ගැලන්ඩපා ඒවට ගිජුවෙන්ඩේපා ඒවා ඇසුරු කරගෙන ඒවා අපට අතිරේක ලාබ හැටියට ක්‍රියා කරඩ ආහාරපානවා සස්ථානය දුම් පැලඳුම් බිහිෙත් මේ හැම එකක්ම මිනිස්සුන්ට පොදු ඒවා. වා පිට ඕනි ීවත්යෙන් ඕ හැබැයි මේ වගේ මහාලු ගරුණණිවේ දාද වැඩ ික් කරගන්න අපට ඕන දේවල්. එනිසා ඒ ගැනහිතල කටයුතු කරන්නෙ විසක්කා ඇලිල ගැලිල කටයුතු කරන්න එපා කියලා විමුක්තිය ශක්ෂාත් කර ගැනීමට බාධාවක් මේව පස්සෙ ගියොත් එහෙව අපට බාධාවක්කෙනවා අපේ අපේක්ෂාව සපල කරගඩ ඩෑ ඒ නිසා ඒවට ගිජෙන්න්ඩ එපා කියල බුදු හෞන්දුරෝ දේශනා කළා. උපසපන් භික්‍ෂුවක් ආරක්‍ෂා කළ යුතු ශික්‍ෂා එතකොට උපසම්පදා හාමුදුර නමක් ආරක්‍ෂා කරන්න ඕනි ශික්‍ෂා පදමනවද මුල් අවුරුදු විසිවස තුළ පැවිදි වූ මවන්සුගයම අරුවුණුකොට ගත්ත වන්ය එම නිසා පටමාභිසම්බෝධී යුගිය තුළදී බුදුරජාණන් වහන්සේ කිසිදු විනිී නීතියක් නොපන වූ අතර භික්‍ෂූන් තුළල ශික්ෂණය පවත්තාගෙනී යෑම සඳහා ඕවාද ප්‍රාතිමෝක්ෂය පමණක් අනු දැන වදාළහ ගාතා ත්‍රත්්‍යයකින් සමන්නිත මෙම ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් සියලු පව්වලින් ඇත්තීමට කුසල් රැස්කිරීමටද තම සිත දමනය කර ගැනීමටද උපදෙස්දයි එතකොට උපසම්පදා හාමුදුරුවරු රකිින් ඕනි ශික්‍ෂා පද මොනවාද කියන එක බුදුරජාන් වහන්සේගේ බුද්ධත්තේ පටන් අවුරදු විස්සක් ගත වෙනකම් පොඩි හාමුදුරණේ. අවුරුදු විස්සක්. ඒන්නේ අවුරුදු බුදුහන් තිස් පහන බුදුවෙන්නේ එතුකොට හතරිස්පා පනස් පා අවුරුදු පනස් පහ වෙනකා එතුකොට අවුරදු විස්සේකට කියනවා පටමාබි සම්බෝධීය. පටමාබි සම්බෝධි යුගය. මොකද පටමාබි සම්බෝධ යුග කියන්නේ බුද්ධත්තයේ සිට පලවෙනි විසි වස. අවුරුදු විස්ස අවුරුදු විස්ස. මුල් අවුරුදු විස්ස අවරදු විස්ස පළවෙෙන අවරුදු විස්සට කියන පටමාභි සම්බෝධිය කියලා. ඒ අවුරුදු විශ්ස තුළ කිසීම. විනය නීතියක් පෙනෙවිනේ හොරිපුදුමයි තු අවරුදු විශසක් යනක විනය නීති ඔන්න ඕන්න ඇයි ඕනු උන්න ඇතේ කවුරුත් වැරදි කළෙ නෑ මහන විච්චය හොදට හිටියති ොඳට ඉන්නනම් නීතිතණ්ඩ ඔන්නන්නේ නේ දැන්වත්ත තියෙනවා තැමිලි ගස්කීපයක් පන්සල්වතේ තැමිලි ගස්කීපයක් තියෙනවා. අඹගැහකුත් තියයට. එඒකට අප හිතර මේ තැමිලි ගස්ල හොදරම බීම කඩන්න පුළුවන් ගාන්න තින කවරුවත් කඩන්නන්නේ ැමලි ගිඩිය. හාමුදුරු නීතියද දාන කවරුවත් ඇැබි කබ්ඩපා කෙල්ලොක හඳු නීතිද දනමද ඇයි දන්නඩෝ නෑන කවරු කදන්නන්නේන. අමගහකත් තුොන්තුයට ගෙඩි හැදිලදින කවරුවත් කඩන්නේ මේ ගහේ කවුරුත් අඹ කඩන්් එපා නීතියදාන්නටයදන හැබැයි ොහොමින්දකට පොඩි හාමුරු නමක් ලොක හාමුදුරු නැතියලා පොල්ලක් කරගෙන අමගහට ගල් ගන්න ආදුර බදහඳදර දමගේ ොක හතර මකද කරන්න ො ද ආයත් එහෙම මේ අඹගහට පොළු ගහසිල්ලෙන් වලකින්ද ඕනි. ඔන්න නීතියදම ඇයි ගහනව දැක්කා දැකමහිද නීතියත්දැම්ම ආයත් අඹගහට පොළු ගහන්ඩ එපා ඔන්න වලන්න කකෝ. ඉස්කොල ල ම නීතිද නනිත ඒවාගේද මුල් කාලි කවරුවත් සරදක් කල එන වැරද කර ඇත නිදාන් ඕන්න ඉර හාමුදුරම කගොතොරේ. රැකුණා ගාතාතුනයි තිබුණේ. ගාථ ත්‍රිත්තයක් ිත්ක ගාතා තුනයි තිබුණේ පොඩි හාමුදුරු දන්නවා. එක ගාථාවකේ තේරුමේ තියන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂයකට කින ඕවාද ප්‍රාතිමෝක්ෂය. තුට අපි දැන්තයෙන් පාතිමෝක්ෂය එකකෙන ආනා ප්‍රාතිමෝක්ෂය න අනතියන්නේකි. මෙම කරන්න එපා. මෙම කරන්න එපා. එ අනනේ. අර ඕවාදකින් අවවාදත් සබ් පා පස්සා කරනම්. කුසලස් ප සපදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධාන ශාසන එතකොට කිව්වා සබබ පාපස් සාරණං සියලු පව්වලින්ගේ ඇත්තීමද කුසලස් ප සම්පදා කුසල් කිරීමද සචිත පරියෝදපනං සිත දමනය කර ගැනීමද උපදෙස්දේ ඒතම් බුද්ධාන සාසන සමහරු බුද්ධානු ශාසනන් කරෙන නොයන්නදාන්න එ බුද්ධාන සාාසනං එකත් මතක තියාගන්න ඕන හරියට ගාතාව කොයි හරි දැක්කත් වැරදිට මේක වැරදිී කියලා කියලා දෙන්න එතකොට මෙහෙම ඒ ඒටික මේේති හාමත සබ පාපසරනගට සියලුම පවු කරණ්ඩ එපා ගොමදනි ඕෝකයි කවරුර කරයක් නෑ ඒැන නේද එහෙත් කල්යෑමේදී විධ ප්‍රදේශවලින් විවිධාරමුණු ඇතිව සසුනට පිවිසෙන්නවුන් නිසා සසුන තුළ විධ ගැටලු ඇතිවිය බුදුරජාණන් වහන්සේට විනයනීති පැනවීමට සිදුවිය. දෘතිය සම්බෝධීියුගේ හෙවත් බුද්ධත්තයෙන් විසිව නෞුරුද්දේ සිට පරිනිර්වාණය දක්වා භික්‍ෂූන් සඳහා විනයනීති දෙසය විසි හතක්ද භික්ෂුණින් සඳහා විනයනීති තුන් සේ කොළහක් ද පනවා ඇත. දැමොකද වනේ පලවෙනි කාලෙ තුළ පටම සම්බෝධයේ බුද්ධත්තේ සිට අවුරුදු විශ්ව දක්වා කිසිම විනනීති පැනවවිේ. හැබැයි ඒ අවුරුදු විස්්සේ ඉඳලා පරිනිර්වාණය දක්වා පුද්දුම තරං ගැටලු ඇති වුණා. පුදුම තරම් ප්‍රශ්න ඇති වුුණා ඒකට කියනව ඒ කාලෙට කියනවා අපි දුතිය සම්බෝධයුගිය. දුතිය සම්බෝධි යුගය. ඒයන්නේ අවුරුදු විස්සේසිට ඉදිරියට පරිනිර්වාණය දක්වා. බුද්ධත්වෙන් විසිවෙන අවුරුද්දේ සිට පරනිර්වාණය දක්වා. ඒ කාලෙ තුළ ඊට පස්සෙ කරපු හාමුදුරුවන් වහන්සේලාට භික්ෂූන් වහන්සේලාට විනිය සිික්ෂසා පද කිය අද නීති දෙසය විසි හතක් ඔන්න බනක දෙ විසි හතක් පනවන්නඩ සිද්ධ වන දෙසි විහතක් දෙසි විසි හතක් පණවඩ වන්න. එතකොට භික්‍ෂුණණීන් වහන්සේලාට තුන් සය එකොලහක් තුන් සය එොළහක් පනවට සිද වන්න එකකට බලන්න කොනේ ද හාමුදුරට උප සම්පද හාමුදුරු නමකට විනේසිික්ෂපද කෝටියක් තියෙනවා උපාසකම්ම කෙනෙක් කහනවා හාමුදුරී උපසම්පද හාමුදුරට විනිශික් පද කියතිෙන කෝටියක් තියෙන උපාසකම්මා කියනෝට ඕ උපාසම කෝටියක් තියවා කියලා කිව්වටකමක් නෑ උපාසකම්මලා අපි කියන්නපා අපි කියන්නේ කියාද උපසම්පදා හාමුදුරට දෙසී විෂී හතක් තියෙනවා. භික්‍ෂුණණීන් වහන්සේ නමකට තුන් සය එොලහක් තියෙනවා. එහෙම තමයි හරිමි උත්තරේ හර කෝටියක් කියලා ගොඩාක් තියෙනවා කියලා කිව්වට. කෝමනේ ටික හැදෙන්නේ. වගුවක් පෙන්නලා තියෙනවා වගුවෙන් භික්‍ෂු මේ හාමුදුරුවරුන් යෙන ක්ෂ පදදිික ඔන්නො මේ පල්ල හැට යෙනවා භික්ෂුණීන්ට භික්ෂණීන් වහන්සේලාට තියෙන ශික්ෂා පදටික පල්ල හැට තියෙනවා. අපට තියෙනවා දෙසිය විසි අත භික්ෂුණීන්ට තුන්සය කලා තුන් සේ කොල හැදුුණි කොහොමද මොනවද තියෙන්නේ ඔන්න මේ කොටුව වැැලුවම් වලන්න පුළන්. පාරාජිකා දැන් අපට නැත්ම් භික්ෂන් වහන්සේලාට තියවා හතරක් හාමුදුට හතරක් වෙනකොට තාවට අටක් තියෙනවා. පරාජික අටයි. ලේසිනෑ නේද ගෑනුකොට්ටිට වැඩි ඇයි වැරදි කරන වැඩි. ඒක මිරියන්දන්න වනේ නේද ඒකයි. වෙදකට කාන්තාවට පරාජික අටයි. සංගාජි සේෂ හාමුදුරුවරට දහතුනක් කෙනකට සිල්මෑණරුට භික්ෂණ න්හසට දහතා වලන්න කොනේ එතනත් තෙඩි වෙලා. අත අනත හාමුදුරන්ට දෙගක් තියෙන. ලබනවරද ගන පිර සන්ට ටි පාජික අතර සංග ේ ධාන අනත දෙදක ඔක්කො පිරුව සනද අපි ලබනවරද තා කරනවා. භික්ෂින්න් වහන්සලට අනියත නැත ඒගනට න බිදුවයි ඒගලට අනීත පණවලනෑ නිසක්ගේ පාචිත්තය ඒක නම් තිහැතිය අන්න සම්මාන වෙලා පාචිය නිස්‍ය පාචිත්තය තියන තිහායි තිහායි. පාචිත්තය භික්‍ෂූන් වහන්සේලාට අනු දෙකක් වෙනකොට භික්ෂූන් වහන්සේලට එකසි හැට හයක් ඔන්න ලෙහිසිනේ. පාටිදේසිනීය හෝම්දුරුවන්ට හතරයි ඒගොලන්ට අටයි පාරාජිකාවගේ නද පාරජිකත් හන්දරට හතර ඒ කාන්තාවන්ට අටයි මෙතනත් හතරයි අටයි. සේකයා සේකයා හැත්ත පහයි. සේකයා කාටත් එක ඔන්න සිල්ම නිරන්ටත් එක හාමුරටත් එකක චප්චප කාරකම් බුජිස්සාමති කරණයගුවම ොහමත් චපුචපපුගල අන්නහොඳ ගෑනු කෑවත්ක පිරිි කෑවත්තකන සුපිච්චන් වන්තර කර විස්සාමි කරන හ පනකර න සිවරුහොර පරවගන පිවට අන්න නේ ඔක්කොම සේකයා තියනෙ හැත්තප පහැත්තප කාන්තාවන් පිරිි දෙගලට ම එකයි. අධි කරන සමතත් දෙගොල්ලටම හත්යි හතඒ දෙකක් සමානයි. ඔො මේකොතු කරන එකතු කරනයන කොට පිරිමීට දෙෙසේ විසි හතයි කාන්තා වන්ට කාතාවටක ගිහි කාන්තාවනේ මේනේ භික්ෂුණීන් වහන් සේලාට තුන් සිය එොල හක්වේෙනවා. මේටික කටපාඩන් කරගඩ වෙනවා ඉස්කීන් ෂොට්ටක කොල්ුියේ ගහගන්ඩ වෙනවා. මල තැ ර ට ක්ෂ යන ොම ති ස්ක්‍රීින් ොට්ට ගහගන්නවා ෆෝ ටෝකොපිය ගහ ගන්න වනේ පොටොකපියයක් ගහල ුතියාග. ේටික කොහොමද අංකටික කියලා. උපසම්පදා කිරීමට නුසු දුසු පුද්ගලයෝ එන්න අපටතාව මාතුරු කාලත් තියෙනවා. උපසම්පදා කරන්න හොඳ නෑත්ේ කවද අපි පළවිනි කොට සිදී කතා කලා වජ්‍යන පුද්ලයෝ උප සම්පදා නොකලයුතු ද්ගලි කෞුද කියලා. එවලේ නංවසෙන් මතක්කරේනේ. එවලේ එහිම ඉන්න වයිකිව්ම මේක විස්තර කරන කොු නේටක විස්තර කරනටන්ගත්තා. උපසම්පදා කිරීමට නුසු දුසු පුද්ගලයෝ කවද. මුල් කාලීනෙව නිවල් ලබාගැනීමේ අපේක්ෂාවෙන්ම පැවිදිූ පිරිසක් සිටියද පසුකාලය වෙන විට එම අරමුණ වෙනස් වය. ඇතම් දෙනා නොෙක් ආකාරයේ අකටයුතුකම් කොට. ඒවයින් නිදහස්වීමේ මගක් ලෙසද පැවිද්දහා උප සම්පදාව යොදාගත්ත. භික්‍ෂ සමාජයට ඇතුළවීමට බාධාවක් නොපවිතීම නිසා කිසි වගවි බහගකින් තොරව බොහෝ පිරිස් සසුනට එකුතුූහද. මුල් කාලයේ මිනිස්සු මහන වනේ සසර දුකින් එතරව නිවන් යෑම පිණිස මයි කියන අපි දන්න නොදැකකි ගෙන ගත කලින් කතා කලාා. ඇැබයි ඒහෙම මහන වනාට සමහර අය පොඩි හාමුදුරණය කල් ගත වෙනකට බැලුව හාමුදුරුවුන්ට පුදුවම ගෞරවයක් තියෙන්නේ රජවරු සලකනවා මෙැතියමතිවරු සලකනවා මිනිස්සු සලකනවා ඒ සංස්ථාවට පුදූම ගෞරවයක් තිේෙනු. ඊට පස්ස මොකද කළේ ඒ සමහරයි ඇතැම් දෙනා නො එෙක් ආකාරය අකට යුතුකම්කොට සමාරයක හොරකං කරනවා. හොරකන් කරලා අහුඒ කියල ඉල්ල මහන වෙලා ඉන්නවා හාමුදුරකිෙන. ඊටස මිනිස්වීතන්නේ හොරෙක් මහන වෙලා කියලා ැලුව මු හොරෙක්. සමහර එකක් අම්ම මරලා අම්ම මරලා සද්දනත් ඇවිල්ල හාමුදුරුවකි ඉන්නවා. ඇයි පහොයන්න වේෙන. ි හ නැත රජදක රජපුස හේ මේ අම මර්හු මනුස්්‍යාකෝ මනි හොයන කියන ඇවිල හු වෙලා හමුදිි කොඩි ග හුද හාමුදුරනෝකක ඉන්නවා. අවේ ඒදකොට පහුුවෙනවා වැරදි කරපුවා කෝමහරි කවධරරිියාව් වෙනවා. සමහලට සිවරදාගෙන ඒ අකට යුතුකම් කරන්න්න යොදාගන්නවා. එසින් දැ සමහරේ සිවර දැන් අදත්වය සමහර දේවල් බණදන්නදමහර හොරුත්තේ ද දෙම්මන් දෙ එක් පහගෙක් කාල. ගංජ කියලා මත්වර්ගයක්ත් තියෙනවා පොිහග්‍රහල ඇති. එතවට සිවර දාගෙන දැන් හාමුදුරු කෙනෙක් නෙමයි හොරෙක් එකන ඒ අපි කැන කුඩු මේ වගේ මදරවී මුදරලි කෙනෙක්නේ සිවර දාගෙන භාවනා කරන හාමුදුරු කෙනෙක් වගේ පාතරයෙකුත් ඇරගෙන පාතරේ ගංජපුරුවග අනුරාධ පුර පැත්තිතල කොලඹට ගේනවා. පොලිසීම හත්තුරුත් හිතෙනවා අනේ සිල්ලත් හාමුදුර කෙනෙක් කොන්්ඩ ගාගෙන පාත්තරෙත් අතේතියාගෙන වඩිනවා හෝමක හොද සිල්ලත්තිහිට වලිනා මේක හොරා මොකද කරලා තියෙන්නේ පාත්‍රයේ ගජා පලි පතර බල නෑ හාමුතර ඉතින් පාත්‍රය ලි හමුදරන කිය බලන්නඩක අකට යුතුකාම් කර අදත්වන්නවා එදත් එෙටියා එදත් ඒගේ වැරදි කර මිනිස්සුහිටිය වැරදි කර සිවරෙන් හැන්ගේෙන්ඩ නැත්නම් සිවර තියාගෙන වැරදි කරන මිනිස්සුත්තින්නවා. එමඳ අපරාධකරුවන් හා කායික අයෝග්‍යතා ඇත්තවුන් සමාජයේප පිළිකුලට භාජනය වෙන බැවින්. පැවිදි උපසම්පදාකිරීමට සුදුසු නොසුදුසු අයගේ නාම ලේකනයක් ඉදිරි පත්කිරීමට සිදුවිය. උපසම්පදාපේක්ෂකයා වසර විස්සක් සම්පූර්ණ වූ අයකු වියයුතුය. වසර විස්සක් උපැත්තියෙන් සම්පූර්ණ නොවන්නේ. නම් වයිස ගණන් ගත යුත්තයේ මවකුසේ සිටින කාලයක් සමගිනී. වන පොඩි අවස්ථාවක්තින විශේෂ අවස්ථාව පොඩි හාමුදුරන්නේ. දැ සහරයට ලෙඩ් අරමංකිවගේ අර හොරුවගේම ලෙඩ්ඩු ඉන්න. ඒ පුරාම කසාන දාලා අපි කිය හොරි දාලා මහන කරට පස්ස අපට හාමුදුරු හැටිටනේ හාදුර නිහිිල වන්ඳී වන දාන ටික බෙදවන එතකොට ඒවාගේ ළඟ ටේනකුට අයු වර හාමුදුර චී හරි හාමුදුර කෘස්ට හාමුදුරු කියලේ තෝට කට්ි කියීමට එකත් හොඳනන එතකොට එක සිවරට අගෞරවයක් ඒ හින්දා බුදු හාමුදුර ඒ වගේ මහන කරන්නේ පක්කු එපා කරකිය බයම් පලම් පස්සේ ඒවාගේ ලිස්ට එක ඒවාගේ ේකන ලනාම ලකනයක් ඉදිරිපත් කර නාම ලේකනයක් නම් පොතක් කියන අරගගේ මේවාගේ පයපා කියලා ඉදිරිපත් කර කෞද කියල බලමු. ඊලට උපම්ප කරන අවුරුදු විස් අනිවාර්ය විසිවාය සපිරි කියලා එ ගට තවත් අවස්ථාවදී තින අදත්ව උපසම්පදා කරනගොට උපසම්පදදා කරනේ අවුද්ධර සාමානය සැරය අපේ රටේ සාමනය ගොඩක් කලවට අපි හිතමකුද මෙයි මාසේ උපසම්පදා කරන කොට අවුරුදු විශස්සනය අයිපිදිලා තියෙන්නේ අප හේතමක මෑමස පස්ස මස උපසම්පදනක ඉදිරතින දාවෙන මාසේ. අපේ මාස පහකු ඉිහිල් වැඩරන හොදර පුල උුසන්පර වැඩර පුල පාඩුික ලොකො පුලුව ළඟ වරුද වන ඉන්දෝ. ඕන්නම් අවුරුදු දහනවයයි මාස හතක්විතර ගිහිල්ලා. ටික්කයි විස්ස සම්පූර්ණි වෙන්ඩ. ඊට පස් සිහිතනවා. එ අම්මගේ බඩේහිටම කාලීදල ගඩන් කරනවා. ඇයි අම ගඩත්තින්නේ මාස කාලා මනුස්සයෙක් වසිහි පිදිලානේ මවකුසට ඇවිල් ලහිෙන ඒ කාලෙත්ත එකතු ක ලෞරුදු විශ්සම්පූර්ණ ලකු සපඳදා කරන්න පුළුවන්කමක් තියනවා එහෙම කරන අවස්ථා තියෙනවා. මෙසේ මාස කහිපයක් විශේෂ වර ප්‍රසාධයක්ද උප සම්පදාපේක්ෂයකයන්ට ලබාදී ඇත උපසම්පදා නොකළ යුතු අපේක්ෂකයන් රාසියක් මහාවග්ග පාලියයේ මහ කන්දකේ සඳහන් වයේ. එතුකොට උපසම්පදා නොකල යුතුවාය. අ විදිහේ උපසම්පදා කරට පුලා වරුදු විශ්සට වඩව අයු සපදා කරන්න බෑ හැබැයි අ මවක්කසේ හිටපු ිත්ත එක කොතුක ලප සපදා කරට මක් නෑ. ඒ හැරෙනකොටට තව උපසම්පදා නොකල යුතුවය පිළිඳ රවාසියක් මහාවග්ගපාලිය මහවගගපාලිය කන්දක්කය සඳහන් වෙනවා පණ්ඩක තෙය සංවාසක තත්තිය පක්කන්තක තිරච්චානගතික මාතුගහතක පිතුගහතකය අරහන්ත ගාතකය උබතව බිහැන්ජෙනකය ලෝහිතු පාදක සංග බේ දෙක බික්කුණී දෘෂක මේ පිරිස් විශේෂයෙන් උපසම්පදා නොකළ යුතු බව බදුරජාණන් වහන්සේ අනුදැන වදා නහ එම පිරිසට අමතරව පහත් සඳහන් අයද උපසම්පදා නොකළ යුතුය ඒ දන්නවා තිබේ එතකොට ප්‍රධාන වශයෙන් උපසම්පදා කරඩව පා කියල කට්ටියයක් කිව පණ්ඩ හොද පණ්ඩකය කියලා කියන්නේ පණ්ඩක කියන නපුංසක කියන එක නපුංසක කිව්වේ නපුන්සක කිව්වාම නපුන්සක කියන්නේකට පොඩි හාමුදුනේ මහන කරන හොඳ පිරිමියෙක් එන්ඩෝනි. හොද පිරිමියෙක් ලිංගේ හොඳට පිහිටලා තියෙන හොඳ පුරුෂයෙක්ෙන්න්ඩ ඕනි මහන කරන එක නනිකං ගෑනු දැ පණඩකයෝක පණ්ඩකයන්ගේත් වර්ග යන ද මේ ඉග ගඩෝන හරිර තේරුන්ගන්න පොිහදුුව සමහරන්නවා පණ්ඩක කියය නපුන්සක කිවවා ඇත්තන්ගෙත් සමහරුන්ට තියනවා ස්ත්‍රී ශරීරයක් තියන පුරුෂ ලිංගුවක් තියෙනවා. සමහරු පුරුස සරීරයයක් තියනවා ස්ත්‍රී ලිංගුවක් තියෙනවා. සමහරු ඉන්නවා උපතෝියන්ජයක උපතෝබියන්ජ ස්ත්‍රී පුරුෂ ල ලිංග දෙකම තියනවා. එහමැත්තුත් තින්න උපදෝබියන්ජක කියලා. සමහරු ඉන්නවා ලිංගේ පිරිමිලිගගේ හරි ස්ත්‍ර ලිින්ගගේ හරි හරියට පිහිට ලනේ ලිංගේ. හරියට නේ එයායට කියන අ ලිංගික විපිරයාසයකට පත්තලා සමහරු ඉන්න පිරිම් යනිගන් ගේනු හඩත් තියෙන්නේ එතුරට මොකද කියන්නේ ඉති අපි ඒවගේ බහන කරාම උප සම්පදවෙලා ඉතිකොට ඉතුරට නිගන් කට්ටිය බල්ලවා හරියට ඒකන්නේ ලිංගික විපර යාස එතකට මේ පණ්ඩකෙවෝ ඒ මහන කරන්න එපා බුදු හන්ත දෙෙසන කර පණ්ඩග හන කරන්න එපා එතු ඒේකයි මහන කරම් මොකද වෙන්නේ මහන කලාම සිවුර තියන ගෞරුත්තය මේ මහනකම තියන අභිමානය නැතිවෙනවා එනිසා පණ්ඩිකි මහන කරන්නට පාකිවා ඉට තෙය සංවාසක තේය සංවාසක කියන තේය කියන හොරකන් කරවා ත හොරුත් එක්කේ ඉඳලා එද මලටනො පල් හොරු ඔය සමාට ඔහොරකන් කරලලා මංකොල්ලා කාර හොමේ ද රජතුමා හොයනෝ හොර හොර ීල හණ වෙලා හොරුත්ත එක්කේ ඉඳලා ආපු එක්කනා තෙය සංවාසක තය සංවාස කියන කවද හරුත්තක්ක ඉදලලා අපිකන ඒයා හනරගක තය සංවාහස නර තප. ඊළඟට තිත්තිය පක්කන්තක තත්ති්‍ය පංකත තිතය පංකත් කියන්නේ අන්‍ය ආගිමික එකන්න ඒකාරන තීර්තකෝ තීර්තක යොත්ත එක්කේ ඉඳලා ඒගොල්ලත්තෙක්ක ඉඳලා ආපු එක්කනා. සමල්ලාට තීර්තික යොත්තෙක් ඉඳලා අනිත්‍යඇතක් ඉඳදලා මෙයා මොකද වෙන්නේ ඇවිල්ලා අයිභාන වෙනවා. අන්‍යයාගමික ඇවිල් දක පිහිතන්න්න කො ේ කාලේ එෙම කපිට වවැන කල තින. අරගොල්ොත්ත එක්ේ දල ඇවිල්ල මහන වෙලා ඊට පස්ස එන්නේ ශසාසන කණ්ඩ බලාලන මේ කඩාපල් කර නේහහින්ද බුදුවාාන්දර දේශන කර. අර එක පාරම තිත්තිය පක්කන්තක ඒකොල තීතය කොතේ අන්‍යයාගම ද ලාමන පර ගඩ පා විල්ල ටිකකාල පරිවාසය අඇතියන්ට කියයල හොඳද කියල බල උදන්දර ගම හුද න් නද මුස් ටිින් මීද ලාගේ කොච්ුර හඳදට දෙනූප සම්පදානනි පහදේට එහෙමකරන්න බෑ කිස්්ටියයාන යෝග මඳ ලාව පාද කෙනෙ කවමහනුවට ආවට ගමන්න ටිකදවසක් පරිවාසයක් තියලවාන කනන්න උපපදා කරන පැයිුම හපුගම තිරච්චාන ගතික. තිරචානගතික කිවන් පොඩි ඳදුවන මේ තිරි තිරි සං කෙනමි මනුස්ස නොවන උපසම්පදා කරන්ඩෝනි මනුස්සයෙක් මයි දෙවියක් භූතයක් ප්‍රේතයක්නාගේ කසුර බල්ලෙක් කවරොත් එම උපසම්පදා කරන්න බෑදැ මන්ද එක් මේ සමහර දේවල් මෙ අපේ නොදන්නකමට අපේ සාමුද්‍රහර කරවා ඒ පෙරත අපේ පොඩි හාමුන්දුර කෙන බල්ලකට පිරිත් නූලක් ගට ගහනම් බල්ලට ආදරයේ ඇති ඔක්කොම මේලෝක බල්ලට ආදරෙද නෑ බල්ලගේ පිරිත්නූල ගටකන්න එක කොරෙන් කරගත්තනම් කමන්න තවන්න බල්ලට එච්චර ආදර ත්තියන බල්ලත් තැරගන ඉල්ල ගාතාක්ෂියල වීඩියෝ කරලා පෙස්පු කෙ එකෙක්්දාලා ඉතින් ගොන් වැඩ කරන්න හොඳ මේ විනය දන්න ඇතිකම ඒවාගේ පිරිිනූල ගැටගහන කෙන සත්තුන්ට ඒවගේ සසාවාර මෝඩ හාමුදුර කෙනක් කියෙදලා අපෆි බල් අත්හෝ දයි අවරුදු වි්සක් නැන් බල්ලන්නට නෑ මොකක් කර කියලා මොක කර වෙන තිරස්සයස යක්ක්කු ප්‍රේත භූතියෝ පිසාචෝ ඒවාගේ ඕන්න ඇතිය උප සම්පා කන හැත්තු නුත්ේ කියියන්නට ෆිම ප සම්පදාව හරකකුට කියලා ගොන් වැඩ කරන්න කියයොත්තේම. එම ඔප සම්පදා කරන්න පුළුවන්නේ හා මනුස්සය විතරමයි. තියාගන්න ඒකයි මේ තිරච්චාන ගතකයු . එම කරන්න බෑ එහ පිස්සවා ඉන්න ඇරංන්ගේ පිරිිනු ගටකහන බල්ලන්ගේ ජාති. මාතුගාතකය අම්ම මරපු එක්කෙන. අම්ම මරල නගේ අවගු සම්පදා කරන්න බෑ මතකතියාග අම්ම මරලා මාතෘ ගාතකෙ ලැවිල් කියනවා මගගේ තති අම්ම මරු හාම්දුරන්නේ ගැහු හිතලන ගැවේ මං අම්ම මර ආනන්දරිය පාාව කරමයක්ල අම්ම මරල් ඔබපු සපදා කරන්න බෑ. පිතුගහතක තාත්ත මරලාවිල්ල කියනවා. දන්නේ මංගලින් තාත්ත මැරවා අංහිරේ අන්ඩින්න මං බේර ගන්නඩ හා දුන්නේ අඩනවා ඇඩුව කියල පහන කරනවා ඒම බෑ පිතුගාතක අතාත්ත මරු එක්ක නත් බෑ අරහන්ත ගාත කරහතන් වහන්සේ ගහතනය කර පෙක්ක නත්තුපු සපදා කරන්න බෑ උපතෝබියන්ජෙක අර මංකිව පණ්කනට උපතෝබියන්ජෙක පතෝබියන්ජෙකිවේ අර ගෑනු ලිින්ගියයායි පිමි ලිංගේයයි දෙකම පිහිටුපු යිඉන්න කට ගෑනි කියන්න බ නුස්සය කියන්න බ එහම ලංගික වි පිරාසදින ඒය හන කරන්න බෑ හොඳ කාතතාපත් න හොඳ කාන්තාව පිරිමියක්න හොඳ පිරිමියෙක් වන්නන්නේ පුර්ෂයක් හම කරන්න මේ නිකං අත් උපදවබියන්යකයෝ එම ලිගික දෙක තියෙන ඇත්තු බෑ ලෝහිත උපාදක මේක ති කරන්න ලෙහිසින ද බුදුහන්දරේ බුදු හාමුදුරන්ගේ ලස්සො ලෝපි කෙන ඒ අයි මහන කරන්නත් උපහදා කරන්න බෑ සංග බෙහේදක සංගයා බේද කරපු කියෙනෙකුත් බෑ බික්ුණී දූෂක භික්‍ෂණීන් වහන්සේ නමක් දෂණය කරන්න ඒ තැනත් මහන උපසම්පදා කරන්න එපාකිව්වා. තවත් ඊට වඩා තවත් කට්ටියක් බුදුහාමුදුරු පෙන්නලා දුන්නා. උපපාද්‍යායන් වහන්සේ කෙනෙකු නැති තැනැත්තා. මහන කරනුන උපාද්‍යවරයෙක් ඉන්නම ඕනි පාත්‍රයක් නැති තැනැත්තා උපසම්පදා වෙනනම් පාතරයක් තියෙන්න මෝනිි. කාලනම් පාතරයක් ගැනම ගද හාමුදුරණ කියැෙ ඒ කාල ාතරයකුත් හොයා ගන්න මරේගෙන පාත්‍රයක් තියෙන්න්ඩෝනි. සිවරක් නැතිත නැත්තා එහෙනම් සිවරත් තියන්ටත්වනි උප සම්පදා කරන්න සිවරු තියෙන්ඕෝනි. පාත්‍රයක් සිවරක් නැතිත නැත්තා. පාත්‍රයේ සිවර දෙකබන එහනම් ඒත් බෑ. නයට ගත් පාත්‍රයක් ඇත්තරත්තා ඒ කාලෙ මං ඔයාට දෙන්නන්කෝ කිය පාතරයක් නයිට ඉල්ලගෙන විල්ලා අය ගිහින් දෙන්නම් කියලා උ සම්පදවෙලා ගහින්ද නේම බෑ උප සම්පදාව වනන පාතරය ලඟ තියෙන්ට මෝනි. ඒකන නයටගත් පාතරය. නටකත් සිවරක් ඇතිත නැත්තා. නේමටඔ සිවරත් දෙන්නක මංව අටත් සිවරාපහ ගෙනත් දෙන්න කිය සිවරක් කියලනේ ලප සපදාවල ඊට පස සිවරු නැවන්න. හෙම බෑ. ඒටට සිවරක්කා පාත්‍රයක් යන දෙකම නයට ගත්ත නැත්තා. නයට කාගගේ නට ගන්න කියෙන කාගහ ල්ලගන්නවා කියෙනන මං අට දෙන්නන් කියල නයට ඉල්ලගන්න. එහෙම ඉල්ල ගත්ත ඒ දැමේ හදදෙන. සම්පදා කරන්න බෑ. ඊට අමතරව තවත් විශේෂ කට්ටියක් තියෙනවා අන්‍ය තීර්ථක ආරාමයක සිට පැමිණ පැවිදිවී සිට නැවතත්තෙම ආරාමයට ගිය පිරිස් සුප සම්පදා නොකළ යුතුය ඔන්න සැන් සමහරය ඔන්න වෙන ආගමකීදල එනවා. ඇවිල්ලා පන්සලය විල මහන වෙන මහනවෙලා ඇටික දවසක්්‍ය දලා ආයච්්‍ය නම් ය ගිහිල්ල ඉදල අන හරි යන්නඇ කියලා ආයිත්්‍යනවා ඒඒ එන්ඩ එ යන වෙලාවට එ යනකොට යන්ඩයි එනකොට ගණ්ඩයි ආයාම ගණ්ඩයි ඒම කරන්නබෑ ඒමයි ගණ්ඩ එපා බදුහාදුර වල්ලඩක දෙසනාර අන්‍ය තීර්තය ආරමය සිට පැමිණ පැවිදිවීදලා නැවතත් එ ගිල්ලා ආත්තේල උප සම්පදදා වන්ඩාද මේ අය සපදා කරන්න පායිකිවා අන්‍ය තීර්තයකු සසුනට එකකුතු වුවහොත් පසම්පදන් කිරීමට පෙර මස හතරක පරිවාස කාලයක් පිරියයුතිය. අඩුමගාන මස හතරක් මාස හතරක් නික උපම්පා කරන්න බෑමමාස හතරක් තේලතියන්න ෝනයාාව ඉතුර දැනගන්න පුළලනයා යනවද ඉවදකද කිය තවද අන්තරායක දධර්මලින් තොරයි පමණ උප සම්පඳදාකිරීමට අවසර ලබාදන ලදී. තවද අන්තරායි කර ධර්මතියෙනවා ඒව නැති අය උපසම්පදා කරන්න කිීවවා. මෙතන ලෙඩටිකදන කුෂ්ට ගෙඩි වන ඇඳුම අපස්මාරයේ වැනි ආබාධී නොත්ත වීමෙන්. කුට්ටන් ගණ්ඩෝ කෙලාසෝ සෝසෝ අපමාරෝ පිලිකර ද් කටු කච්චු කියල හ කියන යන්න නේද. විතර මෙතන කියන මෙන්න මේ රෝගෙටික. කද කුට්ටන් කුෂ්ට ග්ඩෝ, ගෙඩි කිලාසෝ වන සෝසෝ ඇදුම අපමාරෝ අපස්මාරයේ වැනි ආබාධ තියෙන අය මහන කරඩ සම්පදා කරන්න පයිකිව්වා. ඊළඟට මනුස්සෝසී මනුෂ්‍යයකු වඩෝනි. පුරිසෝසී පුරුෂයෙක් වඩෝනි බුජිස්සෝසී දාසයක වඩත් බෑ කාගැර දාසේක කල ෙල දසට සේක පැන විල්ල ද ර ු සපද කරන්න. සේම න්ස්වාමියය විලකෙනවා මගේ දාසයා මහන කරලා. ඉතින් ස්වාමිය නැත්තන් දාසය ඉගෙදර් ස්වාමියෝ ධානය අරගෙනනකොට සේවකය මහන වෙලා. වදින් ඉහිතනෙන අල දාාසයන්න ඒහින්ද බුදුහාමුදුර ඒවගන හෙව්වා. අනනෝසී නයෙන් මිදනකු වීම නොය ඇරැග නෑරගෙන එකක් නග න අයවෙලා ෙවා ගඩවර ඇයිල මහන වෙනවා ඒම කොරන්නට ැ නයකාර මහන කර උු සඳදාා කරන්න බෑ. එහ අනනෝසී. න නැති වඩෝලි නසි රාජබටූ ෆ්‍රාජපටෙක් වට අපික හමුදාවද හමුදාව මහල්ලාට හමුදාසේවේඉදලා අපි නීත්‍යයන කො න්ෙන් පුළුව යි ෙන් හමුදගල ි හරෙින් පින හොරෙෙන් පැන ල්ල පන්සලෙට ලි ෙන හමුදුරන හසයි මහන වන්න උප සම්පදා කරන මහන උප සම්පදා කරන්න උප සපදා කරන්න හමුදාව හයාගනවා ැලුවම මහනවෙලා ගලමන්ඩ සිවරු යන් ඇරයි යනවා. බැරද්ද කාගෙද හාමුදුරුවන්ගේ උපසම්පදා කරපු. ඒම බෑ රාජ බටෝ එහන නසිරාජ බටෝ හොයල බලන්ඩෝනි රාජ බටේද්ද එහනක් ඒ උපසම්පදා කරන්න එපාකිවා අර සම්පූර්ණය නිදහස්සලලා නැත්තං නිදහස්සවෙලා නකගමන්න මහ හමු ද විටපය මහන වෙන ඒ ප්‍රශ්ණයන්නේ නීතියනකොල අයින් කියලා හොරෙන් පැනලැවිල්ල එහම වන්න බැඇතවට රජයට අයුති ඒ මයික් වේ නැසි රජබටෝ රාජබටයක් මහන උපසම්පදා කරට තහනම්. ඒට මවපියන්ගේෙන් අවසර ලැබයකීම අම තාත් අවසර වඩෝනනි අවසර නැතුව මහන වඩක් ද අනුනුඥෝසි මාතාපිත්තුූ හිකිවේකයි. පරිපුන්න වීසති වස්සෝ විසිවාය සම්පූර්ණ වෙන්ඩෝනි. එක අපි කතතාරයිස්සල් අෞරුදු විශ් සම්පූර්ණ වෙලා තියෙන්ඩෝනි. ළඟට පරිපුන්න තෙ පත්තචීවරං එකන්න පාත්‍රාසිවුරු තුන්සිවරු සම්පූර්ණ වෙච්ච එක් කෙනෙක් ෙන්ඩෝනි, පාත්‍රසිරේසියල්ල තියනක්ෙනක් ෙන්ඩෝනි. අන්තරායික කරුණු විමසීම ද මේ පිළොඳ වීමසනවා. උපසම්පදා පේක්ෂකයා උපසපන් කිරීමට පෙර කළ යුතුය. යම උපසම්පදාපේක්ෂකයෝ අන්තරායික ධර්මවලින් යුක්ත නම් ඔහ උපසම්පදා නොකළ යුතු බදුරජාණන් වහන්සේ අවධාරණය කළහ. එසේ උපසම්පදා කිරීමෙන් නොයෙකුත් ගැටලු ඇතිවෙනවා සේම මහජනයාගේ ගෞරවේඩ්ද සිඳීයන්නේ. අන්න ඇයි උපසම්පදා කරන්න එපාකිවවේ ඒ අන්තරායික ධර්මවලින් කට්ටි අර අපි කියපු අර මුලින් කියපු ලෙඩ්ඩු අරත කොට තහනන් කට්ටියේ උප සම්පදා කරම් මොකද වෙන්නේ ගැටලු ඇති වෙනවා. ඒවගේ මහජනයයාගේ ගෞරවේසින්දියයනො මිනිස්ු බනිින බපුූ හාමුදුරු අර මහන කරගෙනන්නේ කවු්. එහම පිළිකුලට පත්ෙන්න්න බෑ මේ සම්බුද්ධ ශාසනය කියන රත්තරං වගේ පෙරපු රත්තරංගවාගේ උඳ පිරිසිදුව අය වෙන්න්න ෝඩ පොඩි හු අදව සමහරලට ැනුන්ගහන්නේ මිනිස්ු හාමුදුරට දස්ක කියන්නේය අයි ඔය හරියට ඒ වැඩේ නොකරන නිසා. මේ බුදු හාමුදුර දේශනාකරම විනේ අප පොඩි හාමුුරු හොඳ ඉගත්තො සිල්මෑ වරු හොඳ ගත්ොත්. මේ අනුව ක්‍රියා කළත් පොඩි හාමුදුි කවදාවත් සම්බුදු ශාසනයට අපහස විඳින්න්න බෑ ඇයි මේ ශාසනය කියනෙ මහා පිරිසුදු එකක්. එනිසා පිරිසුදු ශාසනය සම්බුදු ශාසනය රා පවතින බුදු හාන්දුර දේශනා කළේ මේ ශාසනය පවතින්නේ විනිය නිසා එහෙන විනය කියන එක. හොද ඉගෙන ගැන මේ කියනේ හොඳ ජීවිතයට එකුතු කරගන්නඩ පොඩි හාමුදුරන්නේ එතකට මේ පාඩමේ තියෙන අවසාන අභ්‍යාසයක් තියෙනවා උපසම්පදා යන්නහි වචනාර්ථය ලියන්න අපි කිවා උප සම්පදා කියන නේද කොමද ලිව්වා මොකද කිය එක ලිවා වචනාර්ථය අර්ථ කීපයක් කියල දුන්නනේ සඋසවා තැබීම ශාසනයෙන් සාමනේර් භවි ආදීකාරණ පැහදලෙ කලාා උපසම්පදාහහි ආරම්භය කෙටියෙන් දක්වන්න ආරම්භය ඒ හිික්කු භාාවෙන් ආරම්භ කර බුදුහදුරන්ගේ ඒ විස්තර ටික පුලුවන් කියන්න පුළුවන් දෙ අපි ගැෙන ගත්තා. නිස්ශ්‍රය ධර්ම නම් කර ඉන්න එකක් විස්තර කරන නිශයධර්ම නිශ්‍රය ධර්ම හතරක් ගැන කතා කලා. මතගැනෙ එතකොට ඒවාගේ එකක් විස්තර කරන්න කියනවා. උපසම්පදාව වැදගත්කම සාකච්චා කරන උප සම්පදා කොච්චර වටින ද කියන එක සාකච්චා කරන්න ගැෙ ලඟන්න පොඩිහන්තරත කතාරන්න නෙවයි. ඒවා විස්තර ටික ලියන්ඩවනි තිගොයිටික තමයි අපි. පාඩ ඇටතේ පි දිවිනිි කොටස පලිනිි කොටසේටි කලින්තාා කගලා එතුකොට පාඩම ත පහරසේය තිිපිට ධර්ම අටවෙනි පාඩම දවිනි කොටස් තමප ියාද කතා කල ඉතින් අපි හොඳට වනේගෙනගෙන අපි විවාාහ පාස්සනගේ ජීවිතයට එක ර ගනම පොඩි ආන්දරෝ ල්මැනිවරු දුළපතර හැදනාටම තෙරුවා සරණයි. සප්පදානම් danan siutanian wadha tum wa pasarperi sua podhiha muuan ansi lagi mehinin ansi lagi duadhawanගේ taham व සම්බුද්ධ ශාසනයේ චිරස්थිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහගු සමාජ සත්කාරයයි DPී පෙරිවෙන් අධ්‍යපට